Sri Lanka Business TV. ඊට කලින් ජයන්ති දා කෙටි උත්තරයක් මම කැමති අපි දැන් මොකද්ද IMF එක නැතුව රට හදන්නේ කොහොමද කියලා අනේකට වඩා කියන්න. දැන් අර දේශීය ණය ප්‍රශස්තකරණයේදී බැංකු අතෑරියානේ ජයන්ත ඒ කියන්නේ පැහැදිලි කරා ඒක අතෑරපේ කොහොමද කියලා. දැන් අලුතින් යෝජනාවක් කියලා දෙන. එහෙනම් බජට් එකේ බැංකු ඒ කියන්නේ තෝරගත්තු කට්ටියට වද්දක් දහමු කියලා. ඔව්. ඒක ජයන්ත මොකද්ද හිතන්නේ ඒ ගැන? ඔව් ඒක ඇත්තටම ඒක ගැටලුවක් නෑ. තෝරා දැන් මෙහෙමනේ බැංකු මේ වෙලාව මෙහෙමයි බැංකු කිව්වහම ධනා ඒක ගැනත් මගේ විග්‍රහයක් තියෙනවා. ඒක අපි අවංකව කෙලින් සදාන් කරන්න ඕනේ. මට අවශ්‍ය නැහැ බැංකු බේරන්න. මට අවශ්‍ය නැහැ මේ බැංකු මේ මේ මම කිව්වේ පැහැදිලිවම අපේ රටේ තියෙන මිනිස්සුන්ගේ තියෙන ඒ තත්වයක් එක්ක බැංකු වලට වාසියක් ආව මේ දේශනා ප්‍රශස්ත කරන්නේ. ඒ වාසිය දැන් බැංකු වලට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ රටේ බැංකු අධික ලාභයක් ලබනවානේ. ඒකේ අධික ලාභය අපි දැක්කා ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවේදී ඒ ලාභය ලැබුවා. ඒතකොට හැබැයි රටේ මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වයක් තිබිය යුතුයි. බැංකු රටේ ශක්තිමත් නැත්නම් ඒක ස්ථාවර නැත්නම් අපිට අපේ රටේ අනාගතයේ මූල්‍ය ක්ෂේත්‍රයේ අනාගතයේ මේ ආර්ථික කටයුතු පිළිබඳව අපිට ඒක අවශ්‍යමයි ස්ථාවර භාවය. හැබැයි වර්තමානයේ වන විට බැංකුවල ලාභය එතකොට ඒ වගේ තියෙන ඒ වාසිය ඒව ඔක්කොම විශ්ලේෂණය කරලා ඒ වගේ වැඩිපුර යම්කිසි තැනක ධනේ එක රාශිය වෙනම නම් ඒ වගේ තැන්වලට බද්දක් ගහන එක මම හිතන්නේ අවසානයේදී කරන්න වෙන්නේ ඒක නේද නම් මොකද දැන් IMF එක කියලා තියෙනවා නේද මේ ආදායම් ඉලක්ක ශ්‍රී ලංකාවට සම්පූර්ණ කරගන්න බැරි වුණා කියලා. ආදායම් ඉලක්ක සම්පූර්ණ කරගන්න බැරි වුණා නම් මේ මිරිකිලා පොඩි වෙලා ඉන්න මිනිස්සුන්ට ආයිබදු ගන්න බෑනේ. එහෙනම් ඉතින් මේ ආදායම රැස් කර ගැනීම සඳහා බැංකු වලට යම්කිසි බද්දක් ගැනීමේ සාධාරණ භාවයක් තියෙනවා. එක පැත්තකින් තව දෙයක් තියෙනවා දරන. ඒක දෙය තමයි මේ ආර්ථික අර්බුදය එන්න කලින් කතාව. මට මතකයි මම යුනිවර්සිටි එකෙන් එළියට ඇවිල්ලා 2002 වගේ කාලේ 2003 වගේ කාලේ මම ඒ කාලේ ලංකා ව්‍යාපාරික පුවත් කියලා ආර්ථික විද්‍යා වැඩසටහනක් රූපවාහිනී ජාතික රූපවාහිනී සිංහලෙන් කරා. එතකොට ඒ කාලේ මම විශ්ලේෂණය කරපු දෙයක් තමයි අපේ රටේ ප්‍රධාන බැංකු මේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නංවන්න ඕන කියලා ජප කර කර කියනෝ නේද මේ මන්ත්‍රයක් විදියට. ඔව්. ඒතකොට හිතරනේ මිනිස්සු අම්මට උඩු මේ මාර කැමති බැංකු සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නංවන්න ඇප්ප කැප වෙලා ඉන්නේ මේ ලෝන් ස්කීම්ස් තියෙනවා. ඉතින් මේ පුදුම ඒවා බොහොම බොරු කතා මේ තරම්. ඒ කියන්නේ සමහර බැංකු කැමති මේ අමාරුවේ වැටිලා නිකන් මහන්සි වෙලා මේ තැන් තැන් වල ගිහිල්ලා මිනිස්සුත් එක්ක මේ වැඩ කරලා මේ ඇත්තටම බොක්කෙන් මේ රටට එහෙම උදව්වක් කරලා එහෙම කරනවට වඩා මහ බැංකුවට ණයක් මේ ආණ්ඩුවට ණයක් දීලා ෂේප් එකේ ඒ සල්ලි ටික සාක්කුවේ දාගෙන ඉන්න. එතකොට මම අහන ප්‍රශ්නේ මේකයි. දේශ බංකොලොත් වෙච්ච ආණ්ඩුවකට බංකොලොත් වෙච්ච ව්‍යාපාරයකට ෆන්ඩ් කරා නම් බැංකු ලංකාවේ මෙච්චර මේ වෙනකොටත් මේ බය නැතුව ඒ විදියට මුදල් යොදවනවා නම් අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න විශේෂයෙන්ම දැන් මේ කේක් ගෙඩිය රටේ මේ අපේ ණය කියන අපේ රටේ ණය කියන කේක් ගෙඩිය ගන්නකො ණය කියන දේ ඒ ණය කියන කේක් ගෙඩියෙන් භාගෙන් වැඩිපුර කපාගෙන කන්නේ මේ බංකොලොත් වෙච්ච ආණ්ඩුව නම් ඉතාම කුඩා ප්‍රමාණය නම් මිනිසුන්ට භුක්ති විඳින්න තියෙන්නේ. ඒ ඉතාම කුඩා ප්‍රමාණය භුක්ති විඳලා ණයක් අරගෙන ව්‍යාපාර කරලා එතකොට තමන් මොකක් හරි ආර්ථික කටයුත්තක් කරලා ඒ ආර්ථික කටයුත්තෙන් එන මුදල් වලින් ආපහු ආණ්ඩුව බදුත් ගන්නව නම් ඒතර බැංකු ලාභ ලබන්න බලාගෙන ඉන්නේ මේ මිනිසුන්ගේ කර මතින් නම් එතකොට මේ යන ගමන ඉතාම අසාධාරණ සහ ඉතාම වැරදි ගමනක්. රටක බැංකු මීට වඩා විචක්ෂණශීලී සහ පුළුල් විදිහට මේ ආර්ථිකය දිහා බලනවා. බැංකු වලට වගකීමක් තියෙනවා. බැංකු වලට ලොකු දැවැන්ත වගකීමක් තියෙනවා. මේ වගේ බංකොලොත් වෙච්ච රටක ආර්ථිකය උස්සන්න මේ ආර්ථික එන්ජින් එක දුවවන්න මේ දැතිරෝද කරකවන්න මීට වඩා ඉස්සරහට මේ ආර්ථික ක්‍රියාකාරකම් නැග ගන්න. පොලි අඩු කරන්නේ නැහැ කියලාත් බැංකු වලට විශ්වාස කරනවා. පොලි අඩු කරන්නේ නැහැ කියලාත් බැංකු වලට තියෙනවා. ඒක මම කියන්නම්.
එතකොට මේ බැංකු එහෙම කරන්නේ නැතුව ලාභ ලබනවා නම් වෙන ක්‍රමයකට ආර්ථික කටයුතු වලට එහෙම ලොකු සක්‍රීය දායකත්වයක් දක්වන්න මැලි වෙනවා නම් බද්දක් ගෙවුවට කමක් නැහැ. ඒක සාධාරණ නැහැ. මොකද මේ බැංකු වැටෙන්නේ නැත්නම් බැංකුවට ලොකු ලාභයක් ලොකු ධනයක් ඒක රාශිය වෙනවා නම් ඉතින් මිනිසුන්ගෙන් බදු ගන්නට වඩා බැංකුවකට බදු ගන්න එක සාධාරණයි. හැබැයි බැංකු හිතන්න ඕන දේ තමයි මේ එන්ජින් එක දුවවන්න ආණ්ඩුවට ණය දෙන එකට වඩා මේ කේක් ගෙඩියෙන් වැඩි කෑල්ල කපලා මිනිස්සුන්ට දුන්නොත් මේ රට ඉස්සරහට යයි බැංකුත් ඉස්සරහට යයි මේ තියෙන අර මේ වගේ අර්බුදවලට බැංකුවලට අනාගතයේ මුහුණ දෙන එක අවම තත්ත්වයට පත් වෙනවා. දැන් වෙලා තියෙන්නේ අර සමස්තම තැබෑරුමේ තියෙන අරක්කු ටික වැඩිපුරම ආණ්ඩුව බීල වෙරි වෙලා හොඳට කැරකිලා යනවා. අර බොන්න ආසාවෙන් ඉන්න සාමාන්‍ය ජනතාවට පොඩි පුංචි කෝප් එකට පොඩ්ඩක් මොනවා හරි දෙනවා. ඒ වගේ තමයි මේ සමස්ත ණය මුදල් ප්‍රමාණය වැඩි කොටස බැංකු බෙදලා දෙනවා ආණ්ඩුවට. සාමාන්‍ය යම් කිසි ව්‍යාපාරවලට සාමාන්‍ය විදිහට මුදල් දෙනවා. එතකොට මේ බදු අවසානයේ බදු ගෙවන්නේ මේ ආර්ථිකය උස්සගෙන යන්නේ මේ ඇටකටු වගේ මිරිකිලා කුෂ වෙලා යන මේ පුංචි ව්‍යාපාර මේ මිනිස්සු. ඒ ඇටකටු වගේ පොඩි කුෂ වෙච්ච මිනිහෙක්ට යෝධයෙක් නැග්ගොත් මොකද්ද වෙන්නේ? ඇටකටු ටික කුඩු වෙලා පොඩි පටන් වෙලා බිමට වැටෙනවා. ඉතින් මේ රටේ ආර්ථිකය එතන තියෙන්නේ. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. අපි ඒක තේරුම් ගන්නවා. මහා මම ඒක අපිට අවස්ථාව දුන්නොත් කියන්න ලොකු රජයක් නඩත්තු කරනවා මේ පොඩි පුංචි මිනිස්සු කණ්ඩායමක්. ඒ රජේ නඩත්තු කරන රජේ ලොකු බඩවල් තියෙන ඇමතිලා ඉන්නවා. ලොකු සැප වාහනවල යනවා. එතකොට ලොකුවට මුදල් වියදම් කරනවා. ආදායම වැඩි කරගන්න වැඩි කරගන්න වැඩි කරගන්න කියලා මන්ත්‍රයක් වගේ ජප කරනවා. ආදායම වැඩි කරගත්තට වියදම අඩු කර ගැනීම ගැන කිසිම කතාවක් නැහැ. එතන වියදම අඩු කරන්නේ නැතුව ආදායම කොච්චර වැඩි කරත් අවසානයේ පොඩි එහෙකුට උනත් තීරණෝ ආදායම වැඩි උනත් ඊට සාපේක්ෂව වියදම අඩු වුණේ නැතොත් ශුද්ධ වශයෙන් ඉතුරුවක් නැහැ. ඒතර රටේ අනාගතයේ අවසානයේදී මේ වැරදි ක්‍රමය නතර කරන තාක්කල් ලංකාවට මේ මැච් එකෙන් දිනන එක ලේසි නෑ ළමයි. ශ්‍රී ලංකා බිස්නස් ටීවී